කාටුන් නිර්මාණයන්. මනිෂාපතෝ රාගන්නේ ෆේස්බුක් කාටුන්යයි ජයරත්න වික්‍රමසිංහගේ සමහර දේශපාලුවෝ කතා කරන්නේ කටින්ද බං. නෑ දෙකෙන්ම කතා කරනවා. ඒක නම් ඇත්ත. පහුගියටගේ අපිට හොඳටම පැහැදිලි වුණා මේගොල්ලෝ කටින් විතරක් නෙමේ දෙකෙන්ම කතා කරනවා කියලා. සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුනය ශ්‍රීලනිපායට ඒජාපෙට එන්න කියලා චන්ද්‍රිකා කතා කරනවලු. එයා ඒජාපේ අනුශාසක වෙලාද බං කියලයි සමයන් අහන්නේ. මෙන්න මරිසිපාලලයි ගෙදරින් ඇහෙන කතාවක්. අම්මලා හිඟන්නේ කිව්වට මට එයා කෝටි ගාණක් වටිනවා. දෝනියන්දා එහෙම කියනකොට අම්මා හාමිනිය අහනවා, ඇයි ඌ මන්ත්‍රී කෙනෙක්ද කියලා. ඔව් කෝටි ගාණක් වටින්න නම් මේ දවස්වල මන්ත්‍රී කෙනෙක්ම වෙන්න ඕනේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනය මේ මන්ත්‍රී නෝනලා මන්ත්‍රී ආර්යාවෝ ආර්යාවෝ දුරකථනයෙන් කතා බහ කරනකොට එක මන්ත්‍රී ආර්යාවක් මෙහෙම අහනවා, ඔයාගේ මහත්තයාගේ වටිනාකම කෝටි කීයද අනේ කියලයි. එතුමිය තමන්ගේ මිතුරු මන්ත්‍රී නෝනාගෙන් අහන්නේ. දැන් අපිට දැක ගන්නට පුළුවන් එම්.ඩී. වීරරත්න අඳිනවා මන්ත්‍රී සූත්‍රය, මන්ත්‍රී මිල සූත්‍රය. කෝටි 25 ප්ලස් 5 ප්ලස් 5 ප්ලස් 5. ඔව් කෝටි 25ට මේ විදියට එකතු කරාම අපිට හරියටම දැනගන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගේ මිල සූත්‍රය. බෙම්පියාගේ කාටුනයටත් සවන් දෙමු. මනිෂා බෙම්පියා හොඳ ප්‍රශ්නයක් අහනවා. චාලි අයියේ අර ගම්පෙරලියට මොකද වුනේ? ගම්පෙරලිය හබක්. දැන් තියෙන්නේ ආණ්ඩු පෙරලිය. මේ දවස්වල තියෙන්නේ ආණ්ඩු පෙරලියක් බවයි චාලි අයියා බෙම්පියාට කියා දෙන්නේ. ජනරාණි කාටුනය රාණිට හිටපු අගමැති රනිල් හම්බු වෙලා, සර් ගම්පෙරලිය කියවලා ඉවරද? ඒක ඉවරයි. දැන් කියවන්නේ රාජ උදහස. ඔව් පැරණි නවකතාවක් තියෙනවා ගම්පෙරලියට බොහොම කලින් ලියවෙච්ච නවකතාවක් රාජ උදහස කියලා. දැන් රනිල් මහත්තයා කියවන්නේ රාජ උදහස නවකතාවලු. ඩොලරය නැගගෙන නැගගෙන යන විදිය, ඩොලරය බොහොම ශක්තිමත් බාහු ඇති ඩොලරය විසින් පොදු ජනතාවගේ රුපියල ගෙල මිරිකාගෙන ඉන්නවා. 174යි 75යි 76යි 177යි අන්තිම ප්‍රහාරයත් එල්ල කරන්න තමයි සූදානම ඩොලරෙන්. අද පුවත්පතේ කාටුනය අපි බොහෝ සිකුරාදා දිනවල මනිෂා ෆ්‍රයිඩේ බුලට් කවිය උපුටා ගන්නවා. මේ කවිය ලියන්නේ ප්‍රියන්ත කොඩිප්පිලි. ඉල්ලුවේ ජනවාරි 8 මටගේම ආපහු සෙට් වෙලා කති එකගේ කෑම. කොහොමද රටට පෙන්නන බොරු රඟ පෑම? පේනවා හෙළු වැල්ල කාගෙත් හොඳ ටෝම. ඒ තමයි ප්‍රියන්තගේ බුලට්. දස හපුවලානගේ අඳින සුවාරිස් කාටුනිය තෝරා ගනිමු. ඊයේ රැස්වීම ඉවර වෙලා යනකොට ටිල්වින්ගෙන් සුවාරිස්ට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාගේ කඩේද බඩු ෂුවර් කියලයි සුවාරිස් අහන්නේ. බඩු කාගේ කඩේ ෂුවර් වුණත් මිදිවල්ල තාම තියෙන්නේ උඩින් එල්ලිලා. නරියෝ දෙන්නා මේ අගමැතිකමේ ඉල්ලන නරියෝ දෙන්නා දේශපාලන නරියන් දෙදෙනා රනිල් සහ මහින්ද මිදිවල්ල කඩා ගන්නට දඟලන බව දාස අඳිනවා. ඉන්පසු අංජන ඉන්ද්‍රජිත්ගේ ලක්බිම කාටුනයත් තෝරා ගනිමු. මනිෂා මේ ව්‍යවස්ථාව
සිංහලින් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉංග්‍රීසියෙන් සහ සිංහලින් මුද්‍රණය කරලා තිබුණත් ඒ දෙක අතර වෙනස්කම් තියෙනවා. ඒ නිසා අවසානයේදී තෝරාගන්නේ සිංහල පිටපත. දෙන්නම් වැඩේ කියලා රනිල් ඉංග්‍රීසි පිටපත කියුවත් දෙන්නම් වැඩේ කියලා ජනාධිපතිතුමත් සිංහල පිටපත කියවනවා. ඒ තමයි අංජනගේ කාටුනය. ජනාධිපතිතුමා හම්බ වෙන්න ඒතුමා ගිහිල්ලා රනිල් යලි අගමැති වුණොත් මම එක පැයක්වත් ඉන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනකොට ඒතුමා කියනවා බුදු සර් ඒකනම් කරන්න එපා. එතකොට මීළඟ ජනාධිපති වෙන්නේ අගමැතිනේ. ඔව්. ඒක අහපුවාම ජනාධිපතිතුමාට ඇහ කියලා කියවෙනවා. ඒ තමයි තලංගම ජයසිංහගේ එතුමා කාටුනය. එම්.ඩි. වීරරත්නගේ මරිසිපාල කාටුනයත් තෝරා ගනිමු. අගමැති කියනවා බදු ක්‍රමය සරල විය යුතුයිලු. ඒ ගමන සරල බදු ගහන්න වගේ හදන්නේ. අංජනගේ ජෝන් බාස් කාටුනයත් බදු ගැනමයි. බදු ගන්න ඕනෑ මල නොතලා රොන් ගන්නවා වගේ කියලා මහින්ද මහත්තයා කියනවා. නොතලා ගන්නත් රොන් තියෙන්නේ පෑය කියලා ජෝන් බාස් කියන ඔව් පොදු ජනතාවගෙන් නොතලා ගන්න වුණත් පොදු ජනතාවට දෙන්න රොන් තියෙනවද කියන එකයි ප්‍රශ්නේ. දැන් අපි දවසේ අවසානකට අපි තෝරාගන්නේ මනිෂා ඕකයි තත්වේ කවිය. මේ අනුරාධ හිරිපිටියයි මේ කවිය ලියන්නේ. කෝ මැති සබය කැඳවන්නට අන සකය යුඇන්පිය ගසයි මුළු දවසෙම ටකය. අයියෝ කතානායක ගිනි ගුලියකය යන්තම් මැකෝ මේ දිනවල ජොලියකය. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.